තිරුවන්සරණයි දුවේ පුතේ ඔයාල හැම දිනාටම සුබ උදෑසනක් වේවා වාසනාවන්ත පින්බර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අකුරට පෙරමග බෞද්ධ මාධ්‍ය ජාලය අපේ ඉගෙන ගන්න දුවලට පුතාලට ලබා දෙන අධ්‍යාපනික සත්කාරක මෙහෙවරක් මෙවර උසස් පෙළ විභාගයට මුණ දෙන කලා විෂය ධාරාවේ යටතේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය යටතේ මේ වැඩසටහන අපි සිද්ධ කරනවා. ඉතින් දුවේ පුතේ මම සම්පූර්ණ පාඩම් කරන එකක් නෙමෙයි කරන්නේ. අපිට තියෙන කාලයත් එක්කලා අනිවාර්යෙන් යන ප්‍රශ්න කීපයක් තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. මොකද මේ පළවෙනි මාතෘකා ටික බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ඊළඟට ශ්‍රාවක යන් වහන්සේලාගේ ගුණ ගැන අනිවාර්යෙන් එනවා. ඊළඟට මේ පළවෙනි බ්‍රාහ්මණ සමාජ ක්‍රමය ගැන ආගමික වාතාවරණය ගැන අනිවාර්යෙන් එනවා. ඊළඟට සංගායනා ගැන අනිවාර්යෙන් එනවා. ඊළඟට රාජ සංකල්පය ගැන අනිවාර්යෙන් එනවා. ඒ වාගේ මාතෘකා කීපයක් මම ඔයාලට කියලා දෙනවා. මේවා අපි ගිය පාරත් සාකච්ඡා කළා. ඉතින් මේවා මෙහෙම කතා කරනකොට දුවේ පුතේ හොඳට මතක හිටිනවා. තේරුණා නේද? ඒක නිසා මේ අවුරුදු දෙකක විෂය නිර්දේශයක් මේ පුංචි කාලයක් තුල නිමා කරන්නට උත්සාහ කරනවා නෙමෙයි. එතකොට මේ ආකාරයට පාඩම් ටික කතා කරලා ඉදිරියේදී නැවත මං ප්‍රශ්නත් පිළිතුරුත් සාකච්ඡා කරනවා. මේ විදියට තමයි යන්නේ. හොඳයි දුවේ පුතේ අපි එදා නැවැත්තුවේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේපකරනද ඉදිරිපත් කරපු තර්ක ටිකත් එක්කලා. ඒකෙදි තර්ක දෙකක් අපි කතා කරලා නිමා කළා. ඊළඟට අපි අද යනවා තුන්වෙනි තර්කයට. මොකද්ද තුන්වෙනි තර්කය? ආචාර විද්‍යාත්මක තර්කය. ආචාර විද්‍යාත්මක තර්කය. එතකොට බුදුහාමුදුරුව මෙතනදිත් භාවිතා කරනවා මදුර සූත්‍රය. ඒ වගේම බුදුහාමුදුරුව භාවිත කරනවා වාසෙට සූත්‍රය කියන මේ සූත්‍ර දේශනා. ඒවා ආශ්‍රයෙන් තමයි බුදුහාමුදුරුව මේ වර්ණ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ. ආචාර විද්‍යාත්මක සාධකෝසේ. එතකොට පළවෙනි එක අපි ගන්නවා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොට බමුණෝ කියලා තිබුණා බ්‍රාහ්මණයන්ට විතරයි පැවිදි වෙන්න පුළුවන්. ඊළඟට ආගමික අයිතිය තියෙන යාලට විතරයි. සුද්ද්‍රයන්ට ආගමික අයිතියක් නැහැ. දන් දෙන්න යාගෝම කරන්න වේද පාඨ අහන්න පාඩම් කරන්න බෑ. ඒ හැකියාව තියෙන බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය කියන අයට විතරයි කියලා. එතනත් ආගමික පූජක ජීවිතයක් ගෙනියන්න පුළුවන්. උත්පත්තියෙන් බ්‍රාහ්මණ වුණු කෙනෙකුට විතරයි කියලා බමුණන් ඉදිරිපත් කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම එකක් නැහැ. බ්‍රාහ්මණ වර්ණ කෙනෙකුටත් ක්ෂත්‍රීය වර්ණයේ කෙනෙකුටත් වෛශ්‍ය වර්ණයේ කෙනෙකුටත් සුද්‍ර වර්ණයේ කෙනෙකුටත් පැවිදි වෙන්න පුළුවන්. ඒ පැවිදි වුණාට පස්සේ එයා මහන්සි වෙලා සීල සමාධි ප්‍රඥා වඩලා අදි සීල සංඛ්‍යාත අදි සමාධි අදි ප්‍රඥා වඩලා එයාට පුළුවනි සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්නට. ඒ අවබෝධ කරගත්තට පස්සේ එයා උන්වහන්සේ ආර්ය තත්වයටපත් වෙනවා. එතකොට එහෙම නොවිය උන්නත් කෙනෙක් එයාට මගඵල අවබෝධ කරගන්නට බෑ. ධ්‍යාන අවබෝධ කරගන්නට බෑ. ඒක නිසා එයා අනාර්ය කියන තත්වයටපත් වෙනවා. ප්‍රතග්ජන කියන තත්වයටපත් වෙනවා. ඒක නිසා බ්‍රාහ්මණ වංශයෙන් පැවිදි වුණු කෙනෙක් හෝ වේවා, වෛශ්‍ය වර්ණයෙන් පැවිදි වුණු කෙනෙක් හෝ වේවා, සුද්ද්‍ර වර්ණයෙන් පැවිදි වුණු කෙනෙක් හෝ වේවා, එයා සීල සමාධි ප්‍රඥා වඩලා විදර්ශනා නුවණ දියුණු කරලා සෝවාන සක්‍රදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵල පිළිවෙලින් නිවන් අවබෝධ කරගත්තොත් ඒ තැනැත්තා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. භව දුක නිමා කරනවා. නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒ තත්වයට පත් වෙන්න බැරි බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන වික්ෂුන් වහන්සේලා සමහරලාට ප්‍රතග්ජන කියන තත්වයෙන් ඉන්නවා. එයාලා භව දුක නිමා කළ පිරිසක් නෙමෙයි කියලා බුදුහාමුදුරුව එතන දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා යම් කිසි කෙනෙක් උත්සාහයෙන් මාර්ගඵල ලබා ගත්තොත් ඊළඟට එයාලට ඒ අදාළ කරන
දේවාලයට ලැබෙනවා කියලා සඳහන් කරනවා ඊළඟ බුදුහාමුදුරුව සඳහන් කරනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නම තමාගේ චීවරයට නොගැලපෙන ක්‍රියා කරමින් දුස්සීලව කටයුතු කළොත් එයා බ්‍රාහ්මණ වංශික භික්ෂුවක් වුණත් වෛශ්‍ය ශාස්ත්‍රීය වංශික භික්ෂුවක් වුණත් එයා සංඝ සමාජයෙන් නිරපනවා පරාජිකා සංඝාදිශේෂ සිද්ධ කරගත්තොත් එයා භික්ෂුත්වයෙන් පිරුණු කෙනෙක් දඬුවම් ලබන කෙනෙක් බවට පත් වෙනවා එයාට මානත් අබ්බාන පුරන්ඩ වෙනවා ඒක නිසා ආචාර විද්‍යාත්මකව බුදුහාමුදුරුව දේශනා කරනවා කෙනෙකුගේ උස්පහත්භාවයේ තීරණේ වෙන්නේ උපතින් නෙමෙයි එයාගේ හැසිරීම රටාවත් එක්කලා කියලා ඊළඟ දුවේ පුතේ තව කාරණාවක් දේශනා කරනවා යම් කිසි කෙනෙක් අකුසල ක්‍රියාවන් කරන්න ගත්තොත් නරක දේවල් කරන්න ගත්තොත් පව් පාප ක්‍රියාවන් කරන්න ගත්තොත් ඒ තැනැත්තටේ පාප ක්‍රියාවන් නිසා සමාජයේ නින්දා අපහාස අපවාද වගේ දේවල් ලැබෙනවා හොඳ ක්‍රියා කරනකොට සමාජයේ ගරු බුහුමන් ප්‍රශංසා ලැබෙනවා ඒ වගේම යම් රටක ජීවත් වෙන බ්‍රාහ්මණ වංශිකයෙක් ශාස්ත්‍රීය වංශිකයෙක් සුද්ද්‍ර වංශිකයෙක් වෛශ්‍ය වංශිකයෙක් කියන මේ වර්ණ හතරෙම ඕනම කෙනෙක් රටේ සම්මත නීතියට පටහැනිව යම් වරදක් කළොත් ඝාතනයක් සොරකමක් ඒ වගේම වෙනත් වැරදි ක්‍රියාවක් කළොත් මම් පැහැරීමක් වාගේ ඒකට රජතුමා දඬුවම් දෙන්නේ කුලේ අනුව නෙමෙයි ඒ තැනැත්තා කරලා තියෙන වැරද්ද දිහා බලලා වරදට සුදුසු දඬුවම් ලබා දෙනවා එතන බ්‍රාහ්මණෙක් සොරකමක් කියා කළා කියලා අඩු දඬුවමකුත් සුද්ද්‍රෙක් සොරකමක් කළා කියලා වැඩි දඬුවමකුත් එහෙම එන්නේ නැහැ එයාට දඬුවම් දෙන්නේ වරදේ ස්වභාවය අනුව වැරදි නොකරන කෙනෙකුට රාජනීති අනුව බියක් වෙන්න දෙයක් නැහැ කියලා සඳහන් කරනවා ඊළඟට ආචාර විද්‍යාත්මක අවසානට සඳහන් කරනවා මේ වරණ හතරෙන් ඕනෑම කෙනෙක් පෞකලොත් අකුසල් කළොත් ඒ නිසා යාට මේ ජීවිතයේ දුක් විපාක ලැබෙනවා සංසාරගත ගමනේ දුගතිය උත්පත්තිය ලැබෙනවා කුසල කර්ම පුණ්‍ය කර්ම සිද්ධ කළොත් මේ ජීවිතයේ සැප විපාක ලැබෙනවා ඒ වාගේම සංසාරගතව සුගති උත්පත්ති ලැබෙනවා සැප විපාක ලැබෙනවා කියන දේශනා කළා එහෙනම් පැවිද්ද අනුව ඊළඟට පැවිද්ද අනුව ආරතත්වයට පත් වෙන එකයි ප්‍රතග්ජන ස්වභාවයයි ඊළඟට පැවිද්දට නොගැලපෙන ජාතිකලොත් දුස්සීල භාවය නිසා ඒ පරාජිකා සංඝාදිසේ සාදියට මුණ දෙන්නේ නැහැ. ඒ වගේම සමාජයේ නරක දේවල් කරන කෙනාට එන අප්‍රසාදයක් හොඳ දේවල් කරන කෙනාට එන ප්‍රසාදයක්. ඊළඟට රටේ නීතියට පටහැනිව වැරදි කරන කෙනාට ලැබෙන දඬුවමයි. ඊළඟට අකුසල කර්ම වලට අකුසල විපාකත් කුසල කර්ම වලට කුසල විපාකත් කියන මෙන්න මේ අංශය යටතේ ආචාර විද්‍යාත්මකව කෙනෙකුගේ උස්පහත්භාවය තීරණය වෙන්නේ ඒ අර මේ බමුණන් විසින් ඉදිරිපත් කළ වර්ණ ධර්ම සංකල්පය බොරුවක් කියන එක බුදුහාමුදුරුව දේශනා කළා. දැන් බාන්න මේ කාරණාව අතිශය වැදගත් වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි යොමු වෙනවා සමාජ විද්‍යාත්මක සාධකයට. සමාජ විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක කියන්නේ මේ සමාජයේ අරගෙන සමාජයේ සකස් වෙලා තියෙන ඇටි සමාජයේ තියෙන අන්තර්පුජ්‍යල සම්බන්ධතා ඔන්න ඔය වගේ දේවල් ගැන සාකච්ඡා කරන එක තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. එතකොට සමාජයක් කියන්නේ පුජ්‍යලයන්ගේ එකතුවක්. සමාජයක් කියන්නේ පුජ්‍යලයන්ගේ එකතුවක්. සමාජයක් තියෙන්නේ මිනිසුන්ට විතරයි. මිනිසුන්ට විතරයි සමාජය තියෙන්නේ. සතුන්ට තියෙන්නේ දුවේ පුතේ රංචු. අපි කියන්නේ දැන් හරක් රංචුවක් මුව රංචුවක් රැළ කියන එකනේ. එතකොට සාස් රැළක කියන රංචුවක කියන එකයි සමාජයේ වෙනස. සමාජයක සංස්කෘතියක් තියෙනවා රංචුවට සංස්කෘතියක් නෑ. ඒක නිසා අපි කියන්නේ නෑ මිනිස් රංචුවක් කියලා. භික්ෂු සමාජයේ කියලා ගන්නෙ. මිනිස් සමාජයේ කියලා ගන්නෙ. එතකොට සමාජයේ මූලික ඒකකය තමයි පවුල කියලා කියන්නේ. එතකොට මිනිස් සමාජයේ තුල මිනිසුන්ගේ තියෙන ස්වභාවයන් අධ්‍යයනය කරන එකට තමයි සමාජ විද්‍යාව කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ සමාජ විද්‍යාත්මකවත් මේ වර්ණ ධර්මයේ බොරු බව පැහැදිලි කරලා දේශනා කළා.
इतने दि बुद्धवामदुरु इदिरिपात करने एक साधकयक तमाई ओय अरमा मुलिंग संधान करन्नटे यदुनु गाताव न जच्चा वसलो होति न जच्चा होति ब्राह्मणो कम्मना वसलो होति कम्मना होति ब्राह्मणो कियने यमेक कुपतिं वसलेक वेन्नेत नहे यमेक कुपतिं ब्राह्मणेक वेन्नेत नहे ओकरण कर्मे अनु वसलेक वेनवा ओकरण कर्मे अनु ब्राह्मणेक वेनवा कियला देशना कला इलांड दुवे पुते मेतन दियन तव एकक तमाई देन रटे युद्धयक तियना युद्धयक तियन वेलावक रजतुमा युद्धे संधा अवश्य करण सेना बंदो गन्न आरक्षक अंशवलट युद भटयान बंदवा गन्न ए बंदवा गन्न कोट ब्राह्मण वर्णी शास्त्रीय वर्णी कियला बलन्नी ने इतनदी बलन्न याट तियन युद्ध किरीमे शक्तिय बलय जवय कियने एक बलला ए अनुव तम युद्ध हमुदावट बंदवा गन्न ए वागेम सटनकट गियाम सटनेदी ब्राह्मणया विनमत शास्त्रीय विनमत वैश्य विनमत शूद्रय विनमत सटन करन्ने तमागे काय बले काव जवे पाविच्चि करला सतुरा मर्दनीय किरीम संदहा सियलु दिनाम एकवागे क्रिया करना सटन विमेदी रजतुमा रतहदन के नाट कथा करन्ने सम्म रतकार किया सटन विमेदी रजतुमा रिय इलेवन के नाट कथा करन्ने सम्म रताचार्य किया इधर रजतुमा के अनेक शास्त्रीय वंशिकी रतहदन के ना शूद्र कुले पंचम वर्ण वलटाई के रतकार कुले ए वागे मरिय इलेवन के ना शूद्र वर्णी टाई के ए उनाट रजतुमा ए दिन्नट कथा करन्ने सम्म रतकार सम्म रताचार्य किया सम्म कियला कियान्ने यहलुवा कियन अर्थे सुहादय कुटे हितवते कुटे आमंत्रणी करान्नेटे मुलिन्योदन पदे अक्तमाई सम्म कियन पदे एकें आमंत्रणी करान्ने इतनदी ब्राह्मण क्षत्रिय यादि वर्णयन विनविनम सटन करान्ने ने याला हेमदिनाम तमागे काय शक्तिय काय बलय अनुव कटयुतु करन बव संधान करन इलांड दुवे पुते यम किसी के नुकट संसार कल किरला जीवित गैन अवबोधया कतिवेला पविधि वेंड हितुन मे वरण वलिंग ओणम के नुकट अविल्ला पविधि समाजेट तुला पुलवा ए पविधि भावेट पत्नाट पासे ब्राह्मण के नाट अमुत सीले को वैश्य के नाट अमुत सीले को कियला विनमने ए पविधि समाजेट तुला हेमदे नाम भिक्षु संघ कियन नाम तमय हंदुन्वानी श्रावक संघ कियन नामेन हंदुन्वानी श्रमण साक्क पुत्रयांगे शिष्यान कियन नामेन हंदुन्वानी याला विनवेनम नाम करान्ने ने कियला बुदुरजानन वहांसे देशना करण एदोड देंग अपट पेनवा बुदुआमुदुरुओ मे आचार विद्यात्मक समाज विद्यात्मक तर्क दिकोस्से अर ब्राह्मण वर्ण धर्मय कोई आकारें प्रतिक्षेप करणवाद कियला देदोड वालगें अहन्ने मे कियन साधक हतरक मंग पहदिलि कलाने ओय हतरें वेन वेनम प्रश्न अहन समाट साधक देखक असुरु करगंड कियला अहन नेत्तं तर्क ब्राह्मण वर्ण धर्म प्रतिक्षेप किरीम संदहा बुदुरजानन वहांसे इदिरिपत् कर तर्क मुनवद कियला तर्क हतरें मत अहंडि इड तियेनवा तो वालय तोटे मेक सकस करण तियागंड मंग आय मुलइदं तर्क हतर गेन पहदिलि किरीमक करणवा ऐतिहासिक साधके ऐतिहासिक साधके मतक तियागन्ने अंबट्ट सूत्रय असलायन सूत्रय ईलंगट योन काम्बोज दिरट तिबुनु बेदीम ईलंगट अग्गण्य सूत्रय एदोट एक हरि ईलंगट जीव विद्यात्मक साधके ए जीव विद्यात्मक साधके अर गाता पाडं करगन्ने ईलंगट जीव विद्यात्मकव वृक्षलता ईलांट उरंग पाक्षी ईलांट शिवपावुन जलज जीवी ईलंगट मिनिसुन नतरतियन्ने स्त्री पुरुष भेदे वितराय कियने का गंड हरिणे ईलंगट आचार विद्यात्मकव आचार विद्यात्मकव पविधि भावेट पत्वेला महंसि वेला
සීල සමාධි ප්‍රඥා වැඩුවොත් සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරහත් කියන උසස් තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. එහෙම මහන්සි නොවි හිටියොත් ප්‍රතග්ජන තත්ත්වයේ ඉන්නවා. ඊළඟ සීලයට හානි වෙන ආකාරයට සිවුරට නොගැලපෙන ක්‍රියා කළොත් යදු සීල භික්ෂුවක් වෙනවා. පරාජිකා සිද්ධ වුණොත් භික්ෂුත්වයෙන් පරාජිතයෙක් බවට පත් වෙනවා. සංඝාදිසේ සාපත්‍ති වලට මුණ දුන්නොත් මානත් අබ්බාන වාගේ පුරන්නට සිද්ධ වෙනවා. ඒ වාගේ එතන වර්ණ යනුව නෙමෙයි එයාගේ හැසිරීම අනුව තමයි ඒ තත්ත්වයන්ට පත් වුනේ. ඊළඟට නරක වැඩ කරනකොට සමාජයේ පහත් කරලා කතා කරනවා, හොඳ වැඩ කරනකොට සමාජය අගය කරලා කතා කරනවා. රටක් තුල ජීවත් වෙනකොට එයා කරන වැරදි වැඩත් එක්කලා රටේ රජතුමා දඬුවම් කරන්නේ කුලය බලලා නෙමෙයි වරදට අනුරූප විදියට. ඊළඟට යම්කිසි කෙනෙක් එයාගේ ජීවිතය ගත කරනකොට පව් වැඩ කළොත් දුගතිය උපදිනවා, හොඳ වැඩ කළොත් සුගතිය උපදිනවා. ඉතින් ඔන්න ඔය කාරණා පහ ඔස්සේ අපි මතක තියාගන්නවා ආචාර විද්‍යාත්මකව කොහොමද බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළේ කියලා. ඊළඟට දුවේ පුතේ අපි යනවා සමාජ විද්‍යාත්මකයකට. එතනදී තමයි අර ටික අපි අර නජච්ඡා වසලෝ හෝති කියන එක අපි ගන්නවා. ඊළඟට ඕනනම් අපිට පුළුවන් අර යෝන කාම්බෝජ දෙරට එකක් ගන්න පුළුවන් සමාජ විද්‍යාත්මකයකට. ඒ වගේම තමයි යුද්ධයක් වෙනකොට හමුදාවට බඳව ගන්නේ කුලය අනුවනමේ දක්ෂතාවය අනුව. සටන් බිමේ සටන් කරන්නේ කුලය අනුවනමේ දක්ෂතාවය අනුව. එතනදී රජතුමා අර රියදුරාට රතාචාර්යට කතා කරන ආකාරයත් මම ඔබට කිව්වා. ඊළඟට පැවිදි භාවයට පත් වෙන්න ඕනෙම කෙනෙකුට පුළුවන් කියන එක පැහැදිලි කළා. ඒක නිසා දුවේ පුතේ ඔය සාධක හතරෙන් වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්ඩ අපි අවබෝධයක් ලබාගෙන තියාගමු. දැන් එතකොට මේ කරුණ ගොනු කරලා ඔයාලා හොඳ සාධාරණයක් මේ කට ඉෂ්ට කරගන්නට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්නට ඕනේ. එතකොට ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ඒ අත්දැකීම ලබා ගන්න. මහා කරුණු ගොඩක් ලියනවා නෙමෙයි පිළිත් ප්‍රශ්නෙකට අවශ්‍යම කරන කරුණු ටිකයි අපි ලියන්න ඕනේ. ඒකට තමයි පිළිතුරු බලන කෙනා ලකුණු දෙන්නේ. ඒක නිසා ඒක හිතේ තියාගෙන කටයුතු කරන්න. එහෙනම් දුවේ පුතේ අපි අදට නවත්තමු. ඔයාලට යම් ගැටලුවක් තියෙනවා නම් අපට ලිඛිතව තැපැලෙන් ඉදිරිපත් කරන්නට පුළුවනි මේ පහත සටහන් ලිපිණයට. ඒ වාගේම ඔබ නිතරම මේ වැඩසටහනත් එක්කලා සම්බන්ධ වෙන්න සෙනසුරාදා ඉරිදා කියන දින දෙකේ උදෑසන 6:30-7:30 බෞද්ධ රූපවාහිනියක් ගුවන් විදුලියක් කියන අංශ දෙකෙන් ඔබට වැඩසටහනත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවනි. එහෙනම් දුවේ පුතේ අදට අපි සමුගන්නවා. ඔයාලා හැම දිනාටම යහපත් දවසක් හොඳ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.